මට දැනගන්න තිබෙන තොරතුරු අනුව රටවල් කීපයක් එකතු වෙලා මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් කරන්න කියන බලපෑමක් ඇති කිරීම සඳහා ඉදිරියේදී යෝජනාවක් ගෙන එන්න සූදානමක් තියෙනවා කියලා තියෙනවා. එහි සත්‍යතාවයක් තියෙනවද කඩිනෙල් හිමිනේ? අපි ඒ සඳහා වැඩ කරනවා. ඉතින් අපි දන්නේ කොච්චර දුරට ඒක මේ වෙනකොට ක්‍රියාත්මක වෙලාද කියලා. නමුත් අපිට යම් ආකාරයක පොරොන්දුවක් දීලා තිනවා එක්තරා කණ්ඩායමක් මේක මේ කියන්නේ යෝජනාවකට හරවලා යෝජනාවක් අනුමත කර ගැනීම තුලින් මේ විමර්ශනය ජාත්‍යන්තර මට්ටමින් කරන්නට ඒගොල්ලෝ තල්ලු කරනවා කියලා ඒ රටවල්. ඔබ වහන්සේ කලින් සඳහන් කළා ජාත්‍යන්තරයේ සහ ඉල්ලනවා මේකට සාධාරණ යුක්ති ඉෂ්ට කරගන්න කියලා. ඒ වගේම කෙනෙකුට කියන්න පුළුවන් නේද මීට කලින් අවස්ථාවලදී ජාත්‍යන්තර ඇඟිලි ගැසීම් වලට විරුද්ධව අදහස් දක්වපු ඔබ වහන්සේ ඇයි දැන් ජාත්‍යන්තරයේ සහ ඉල්ලන්නේ මේ ප්‍රශ්නේ විසඳගන්න කියලා? ඇත්තටම අපි ඒ ජාත්‍යන්තරයේ ඇඟිලි ගැසීම ගැන අපි කතා කරේ අපි අපේ නායකයෝ ගැන ලොකු විශ්වාසයක් ඇති කරගෙන තිබුණ නිසා. නමුත් ඒ විශ්වාසය ඒ අය බින්දනේ. ඉතින් අපිට ඒතොර එතනින් එහාට යන්න තැනක් නැහැ. ඒතර අපි තේරුම් ගත්තා, තේරුම් ගන්න පුළුවන් වුණා ඒකම මේ අපේ මේ ලෝකේ ජීවත් වෙන විට අපිට සමහර විට අනිත් සහෝදර සහෝදරියන්ගේ උපකාරය අවශ්‍ය වෙනවා කියලා. පසුගිය දිනවල වාර්තා වුණා සමගි ජන බලවේගය ඔබ වහන්සේලාට ලිඛිත ඔවුන්ට බලය ලැබුණොත් යමක් කිරීම සම්බන්ධ අදහසක් ඉදිරිපත් කරනවා කියලා. ඒ වගේම අප්‍රේල් 18 ජාතික ජන බලවේගයේ නියෝජිතයින් ඇවිල්ලා ඔබ වහන්සේ මුණ ගැහුණා. මොනවද ඔවුන්ගේ සාකච්ඡාවල අන්තර්ගතය? මේ දෙගොල්ලොම අපිට ස්ථිර වශයෙන්ම ලියාලා ගෙනත් දුන්න ප්‍රතිපත්තියක් පිළිබඳ අදහසක් ලිපියක් බාර දුන්නා. සමගි ජන බලවේගයේ බාර දුන්නේ මේ සම්බන්ධව එයාලා පාර්ලිමේන්තුවෙත් යම් කිසි ආකාරයක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා මේ සම්බන්ධව අවංක විමර්ශනයක් කරන්නට අවශ්‍ය නිලධාරීන් ලංකාව විතරක් නෙමෙයි ජාත්‍යන්තර මට්ටමේ නිලධාරීනුත් පත් කරලා කමිටුවක් වගේ එකක් පත් කරලා ඒගොල්ලෝ ඒ ගැන විමර්ශනයක් කරලා සත්‍ය එළිදරව් කරගන්න කටයුතු කරනවා කියන එක තමයි පොරොන්දුවේ තිබුණේ. ඒ වගේම ජාතික ජන බලවේගයේ ඒගොල්ලන්ගේ පොරොන්දු වල තියෙන්නෙත් ඒගොල්ලෝ විදේශීය සංවිධානවලට මේක ගෙනියනවා කියන එක කියලා නැහැ. නමුත් ඒගොල්ලෝ ලංකාවේ ස්වාධීන පොලිස් වැඩපිළිවෙලක් අනුව ඒගොල්ලෝ මේක විමර්ශනය කරලා සියලුම දෙනාට දඬුවම් පමුණුවන්න, ඒ කියන්නේ මේකට සම්බන්ධ යම්කිසි සම්බන්ධතාවයක් තියෙන සියලු දෙනාටම ඒ රටේ නීති අනුව දඬුවම් පමුණුවන්නට කටයුතු කරනවා කියන එක පොරොන්දුවක් හැටියට ලියලා ඒක අස්සම් කරලා අපිට බාර දුන්නා. කතෝලික ජනතාව සහ කතෝලික සභාව ඔබ වහන්සේ මීට පෙර යුක්තිය ඉටු කරන්නන් කීප අයට රැවටිලා තියෙනවා. එතකොට මේ ලිඛිත පොරොන්දු දීපු අය ගැන ඔබ වහන්සේට මොකද හිතෙන්නේ? ඉතින් බලන්න ඕනේ. ඉතින් මේ ලිඛිත පොරොන්දුවක් දුන්නානේ. ඒ කියන්නේ ඒගොල්ලෝ අපිට කටේ වචනෙට විතරක් නෙමෙයි ලිඛිතවම පොරොන්දුවක් දුන්න නිසා අපි ඒ ගැන බලාපොරොත්තුවක් තියාගන්නවා. ඉතින් ඒ කවුරු හරි කෙනෙක් බලයට ආවොත් අපි බලාපොරොත්තු වෙනවා ඒ අය ඒ පොරොන්දු වෙච්ච දේ ක්‍රියාත්මක කරයි කියලා. දැන් ජනාධිපතිවරණයක් ළඟ එන, ඒ සඳහා බොහෝ දෙනෙක් සූදානම් වෙන, අපේක්ෂකයෝ විශාල ප්‍රමාණයක් දැන් ඉදිරිපත් වෙනවා කියලා දැන්ටමත් කියලා තියෙන පසුබිමක තමයි අපි ඉන්නේ. ඔබ වහන්සේ විශ්වාස කරන විදිහට මේ රටේ ජනාධිපති විය යුතු පුද්ගලයා සහ ඔහු වටයින කණ්ඩායම සතුව මොන වගේ ලක්ෂණද තියෙන්න ඕන? ඇත්තටම අපි අපේ මේ රටේ නායකයා වෙන එක්කෙනා රටට ආදරය කරන්න ඕනේ. තමන්ට නෙමෙයි රටට, තමන්ගේ පවුලට නෙමෙයි රටට ආදරය කරන්න. රටේ පුරවැසියන් තමන්ගේ පවුල හිටියට සලකන්න. එතකොට තමන් නායකයෙක් වෙනවා කියන්නේ සේවකයෙක් වෙන්න ඕනේ. ජනතාව අතර මුහුණ වෙන්නට ඕනේ. ජනතාවගේ දුක වේදනාව තමන්ට දැනෙන්නට ඕනේ. විශේෂයෙන්ම දිලිඳුකමට අහේනියට පත්වෙච්ච මිනිසුන්ගේ ප්‍රශ්න ගැන අවබෝධයක් ඇති කරගන්න ඕනේ. මේ වගේ දේවල් වෙන්නේ නැතුව රටේ නායකත්වයට පත් වෙලා වැඩක් නැහැ. එතකොට තමන් දූෂණයට සහ භීෂණයට අනිවාර්යයෙන්ම තල්ලු වෙනවා. එහෙම බෑ. වෙනස් මාර්ගයක් තමයි මෙතනදී අපිට අවශ්‍ය වෙන්නේ. එහෙම කෙනෙක් ඉන්නවා නම් අපිට පත් කරගන්න පුළුවන්. නැත්තම් ඉතින් අපිට විශ්වාස කරන්න බෑ මේ කෙනෙක්වත්. ඔබ වහන්සේ දැන් රටේ නායකත්වයේ බාරගත යුතු පුද්ගලයාගේ ලක්ෂණ පිළිබඳ විස්තරයක් කළානේ. මම මේ අහන්නේ පුද්ගලික නමක් නෙමෙයි. එහෙම නායකත්වයක් පේන තත්ත්වයක් අද අපේ ලංකාවේ තියෙනවද? ඔබ වහන්සේ සඳහන් කරපු ලක්ෂණ තියෙන මම දන්නේ කියන්නේ. ඉතින් ඒක මං හිතන්නේ අපේ ජනතාවගේ තියෙනනේ විඥානය කියලා එකක්. ජනතාව ඡන්ද කූඩුවට ගියාම ඒ විඥානය වැඩ කරනවා. ඒතර අපි ජනතාවගේ විඥානයේ දේශ බලලා අපි විශ්වාස කරනවා ජනතාව හොඳ කෙනෙක්ව තෝරගනී කියලා.
අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.